දැන් අපේ රටේ ව්‍යවස්ථාවේ 66 වෙනි වගන්තිය තමයි තියෙන්නේ මන්ත්‍රීවරයෙගේ ආසනය හිස් වෙන්නේ මොන මොන හේතු මතද කියලා. ඒ අනුව 66 ඈ වගන්තිය අනුව මන්ත්‍රීවරයෙකු 89 වෙනි ව්‍යවස්ථාවේ හෝ 91 වෙනි ව්‍යවස්ථාවේ සඳහන් යම් ආකාර උසුසුම වෙනවා නම් يعني 89 සහ 91 කියන ව්‍යවස්ථාවේ සඳහන් වරදකට වරදකරුවෙක් වෙනවා නම් ඔහුගේ මන්ත්‍රී ධුරය හිස් වෙනවා. එතකොට රංජන් රාමනායක මැතිතුමා 89 වෙනි වගන්තියේ යටතේ වරදකාරයෙක් වෙනවා. උසාවියට අපහාස කිරීම සම්බන්ධයෙන්. ඒ අනුව මන්ත්‍රී ධුරයක් හිස් වීම කියන හේතුව එතුමාට ඇති වෙනවා. එතකොට මොකද්ද මේ 89 වෙනි වගන්තිය යටතේ එතුමා කරන වරද? උසාවියට අපහාස කිරීම සහ මේ වෙලාවේ උසාවියට අපහාස කිරීම කියන නඩුව විභාග කරන්නේ ශ්‍රේෂ්ඨාධිකරණය. දැන් ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩුව විභාග වෙලා එතුමාට නඩු තීන්දුවක් දුන්නම මාධ්‍ය සහ විවිධ විරුද්ධ පක්ෂ අය කියනවා ප්‍රේමලාල් ජයසේකර මැතිතුමා මිනිමරියුම් නඩුවකට වරදකාරය වෙලා පාර්ලිමේන්තු වෙන අය රංජන් රාමනායක මැතිතුමා උසාවියට අපහාස කරලා පාර්ලිමේන්තු වෙන්නේ නැත කියලා. ඒකට උත්තරේ තියෙන්නේ අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 105 වෙනි වගන්තිය. 105 වෙනි වගන්තිය අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පැහැදිලිවම කියනවා මේ රටේ අවසාන බලයේ තියෙන අධිකරණ බලයේ තියෙන ආයතනය තමයි ශ්‍රේෂ්ඨාධිකරණය. ශ්‍රේෂ්ඨාධිකරණයෙන් එහාට යම්කිසි කෙනෙක්ට ඇපල් කරන්න තැනක් නැහැ. එතකොට රංජන් රාමනායක මැතිතුමාට උසාවියට අපහාස කිරීම පිළිබඳව නඩු තීන්දුව දෙන්නේ ශ්‍රේෂ්ඨාධිකරණය. අතර ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීන්දුවන් එහාට ඇපල් කරන්න දෙයක් නැති නිසා ඒ තීන්දුව ලංකාවේ නීති හැටියට අවසානාත්මකයි. දැන් 1972 ව්‍යවස්ථාවට ඉස්සෙල්ලා 48 ඉඳලා 72 දක්වා ලංකාවේ තිබුණු ව්‍යවස්ථාව අනුව නම් ලංකාවේ ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීන්දුව දුන්නන් පස්සෙත් ඕන කෙනෙක්ට ප්‍රිවි කවුන්සලට යන්න පුළුවන් ඉංගලන්තේ. එතකොට ප්‍රිවි කවුන්සලයෙන් තමයි අවසානාත්මක බලය තිබුණේ. දැන් ප්‍රිවි කවුන්සලයක් නැහැ. එතකොට අවසානාත්මක තීන්දුව දෙන ආයතනය වෙන්නේ ශ්‍රේෂ්ඨාධිකරණය. ශ්‍රේෂ්ඨාධිකරණයෙන් දුන් තීන්දුවකට අභියාචනයක් කරන්න බෑ. ඒ නිසා මේ තීන්දුව වෙනස් කරන්න බෑ. හැබැයි මේ තීන්දුව වෙනස් කරන්නේ නැතුව මේ තීන්දුවෙන් වැරදිකාරයක් වෙනකිට සමාවිල්ලකින් ඉල්ලගත් අවස්ථාවල් තිබෙනවා. මේ විදිහටම ශ්‍රේෂ්ඨාධිකරණයේ ඉදිරියේදී ස්විසානා කැමතුමා උසාවියට අපහාස කිරීම වරදට වරදකරු වුණා. ඔහුටත් මන්ත්‍රී ධුරය හම්බුණා. ඔහු නැවත දේශපාලනයට එන්නේ ජනාධිපති පූර්ණ සමාවකින් පස්සේ. දැන් රංජන් රාමනායක මැතිතුමාට තියෙන ප්‍රශ්නය මේ විරුද්ධ පක්ෂයේ නායකතුමා සහ ආයේ හොඳට තේරෙනවා. මේක සමහර පසුපෙළාටේ තේරෙන්නේ නැත්තේ රංජන් රාමනායක මැතිතුමාට මන්ත්‍රී ධුරය අහිමිම පමණක් නෙවෙයි වෙන්නේ. අවුරුදු 7කට ප්‍රදාහයේදී අහෝසි වෙනවා. ඒකට දැන් මන්ත්‍රී ධුරය අහිමි වෙන විතරක් නෙවෙයි 2025 පාර්ලිමේන්තු මැතිවරණයට තරඟ කරන්නවත් ඡන්දේ දාන්නවත් බෑ. අවුරුදු ජනාධිපති සමාවක් ලැබුණේ නැත්තම්. හැබැයි ප්‍රේමලාල් ජයසිරි මැතිතුමා ඔහු වරදකාරයා වුණේ මහා අධිකරණය. එතන මහාධිකරණයේ ඉදිරියේදී වැඩදිකර උන කෙනෙක් අපැලක් ගොනු කරන්න ඕනේ නෑ. අපැලක් ගොනු කිරීම පිළිබඳව නොතීසිය දුන් විගස ඔහු නැවත ලංකාවේ තියෙන ඕනෑම කෙනෙක් ඔහුට විරුද්ධව නඩුවක් ඔප්පු කරන තුරු නීතිදියේ නිර්දෝෂීභාවය කියන නිර්දෝෂීභාවයේ සංකල්පය මත නැවත අභියාචන අධිකරණයේ ප්‍රේමලාල් ජයසේකර මැතිතුමා වරදකරු කරන තුරු ඔහු නීතිදියේ නිවැරදිකාරයෙක්. ඒ නිසා ඔහුට නැවත පාර්ලිමේන්තුවට එන්න පුළුවන්. මොකද ඔහු දැන් නීතිදියේ නිවැරදිකාරයෙක්. ඔහු ඇතැල් ඔහු අභියාචන අධිකරණයේදී ඔහු වරදකාරයෙක් වුණොත් ඔහු වායි වරදකාරයෙක් වෙනවා. ප්‍රේමලාල් ජයසේකර මැතිතුමාට අභියාචන අධිකරණයෙන් එහාට නැවත බල කරන්න අවස්ථාවක් තියෙනවා. ඒ නිසා අවසානාත්මක අධිකරණයේ විතර ශ්‍රේෂ්ඨාධිකරණේ දුන්න තීන්දුවට එහාට ඇපල් කිරීමේ බලයක් නැති නිසා තමයි රංජන් රාමනායක මැතිතුමාට වෙන විකල්පයක් නැත්තේ. Breaking.lk